විශාකා සිරිවර්ධන කියලා කියන්නේ රිදී තිරේ කැමරාව වගේම පුංචි තිරේ කැමරාවටත් ගැළපෙන චරිතයක් කිව්වොත් හරි. බොහෝ චිත්‍රපට වලින් දකින්න ලැබුණු ඇය පහුගිය දවස්වල හිර රූපවාහිනියේ විකාශනය වුණ අහස් මාලිගාට රිනාටේනොත් අපිට දැක ගන්න ලැබුණා. රතු අක්කගේ චරිතයට පණ පොවන ඇය ගැන බොහෝ දෙනෙක් කතා බහ කළා. කොහොම නමුත් ඇය මේ වන විට ඇගේ ජීවන ගමනින් සමුගෙන ගිහිල්ලායි තියෙන්නේ. ඒ ගැන මේ වන විට නොදන්න කෙනෙක් නැහැ. ඉතින් ඇය ගැන අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණා. කතාවක් තමයි මේ විදිහට අපි ඔබ වෙත අරන් එන්න හිතුවේ. විශාකා ඔයාගේ පවුලේ වටපිටාව සහ ඒ කෙවුණු ළමා කාලය අපිත් එක කතා කරමු නේද? මගේ තාත්තා පුවත්පත් කර්තෘවරයෙක් වගේම ඔහු විදුහල්පතිවරයෙක්. තාත්තා ඩී.ඒ. සිරිවර්ධන. අම්මගේ නම දෝනලිසි සිරිවර්ධන. අම්මටයි තාත්තටයි දරුවෝ 9 දෙනෙක් හිටියා. මම එකෙන් 7 වෙනියා. මම ඉගෙන ගත්තේ කඩපත තිස්ස මහා විද්‍යාලයේ. තාත්තා විදුහල්පතිවරයෙක්. ඒ නිවසේදී තාත්තා නීතිගරුක කෙනෙක්ද? තාත්තා විදුහල්පතිකම කළේ මගේ පාසලේ නම් නෙමෙයි. තාත්තා අපිට එහෙම සැරකරපු චරිතයක් නෙමෙයි. හැබැයි අපි වැරදි කරන්නේ නම් බයයි. පාසලේදී මට ගුරුවරියන් හරි ආදරෙයි. මම ක්‍රීඩා කළා. කලා කටයුතු වලටත් දක්ෂයි මම. බාල දක්ෂ කළා. හැබැයි මම හරි දඟයි තින්. 9 දෙනෙක් හිටපු පවුලේ ඔබේ ළමා කාලයේ ගෙවුනේ කොහමද? මම පවුලේ 7 වෙනියා. ලොකු අක්කට වයස අවුරුදු 18ක් විතර වෙද්දී එයා විවාහ වුණා. එතකොට මං ගොඩක් පොඩි. ඉස්සර අපි කට්ටියම එක පොදියට එකට හිටියා. ඇතිතරම් සෙල්ලම් කළා. ඒ කාලේ අපේ තාත්තට මොරිසට කාර් එකක් තිබුණා. ඒ කාර් එකෙන් අපි ඉස්කෝලේ ගියා. හැබැයි ඉඩ ලැබෙන හැම වෙලාවෙම අපි අතිපදමට සෙල්ලම් කළා. ඉස්කෝලේ යන කාලෙදී නේද විශාකා කලාවට එකතු වෙන්නේ. ඔව් ඒක ඇත්ත. මම පළවෙනි අවුරුද්දේ උසස් පෙළ කළා. ප්‍රතිඵල හිතුවට වඩා මදි වුණා. ඒ නිසා මම දෙවෙනි පාර ආයමත් විභාගය ගන්න පන්ති ගියා. ඔය යන අතරතුරේදී අපේ නෑදෑවෙන කෙනෙක්ගේ ගෙදර ෆිල්ම් එකක් රූගත කිරීම කරනවා. ඉතින් ගමේ හැමෝම ඔය රූගත කිරීම කරන තැනට ගිහින් බලාගෙන හිටියා. මයි මගේ යාළුවා දෙන්නෙකුත් පන්ති යනවා කියලා ගෙදරට කියලා අර රෝගත කිරීම කරන තැනට ගිහින් බලාගෙන හිටියා. ඒත් සමා වෙන්න කියන චිත්‍රපටය ඒකේ ප්‍රධාන චරිතයට රඟපෑවේ වසන්ත චතුරාණි ආනන්ද වික්‍රමගෙයි. එතකොට වසන්ති කියලා කියන්නේ හොඳ තරුණ නිළියක්. ඒක එහෙම නේද? ඔව් ඔව් ඒක ඇත්ත. ඒකනේ අපි ගිහින් බලාගෙන හිටියේ. අපි වගේම තරුණ කාලේ තමයි ඒකෙත්. ඉතින් අපි එයා ළඟටම ගිහින් තමයි බලාගෙන හිටියේ. ඉතින් දවස් දෙකක්ම අපි ගෙදරට හොරා ගිහිල්ලා ඔය රෝගත කිරීම බලාගෙන ඉඳලා ක්ලාස් ඉවර වෙන වෙලාවට ගෙදර ගියා. ඉතින් දවසක් වසන්ති අපි තුන්දෙනාගෙන් ඔයාලගේ ගෙදර දියුල් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ විශාකා වසන්තිට දියුල් ගෙනත් දුන්නද? ආයි දෙකක් නැහැ. වසන්ති එහෙම අහපු ගමන් අපේ ගෙදර තියෙනවා කියලා මම පැනලා උත්තර දුන්නා. හැබැයි අපි තුන්දෙනාගේ ගෙවල් වල දියුල් තියා දියුල් ගහක්වත් තිබ්බේ නැහැ. පහුවදාම අපි කඩෙන් දියුල් අරගෙන අපේ ගහේ දියුල් විදියට ගිහින් දුන්නා. එහෙම දීලා අපි වසන්තිව යාළු කරගත්තා. එතකොට නඟපාන ආරාධනා ලැබුණේ කාගෙන්ද? වසන්ති එක්ක කතා කර කර ඉදී ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිල්ටන් ජයවර්ධන මහතා රඟපාන්න ආසද කියලා ඇහුවා. රඟපාන්න ආසයි. ඒ තම්බිලා දෙන්නේ නැහෙනි කියලා මම කියද්දී නංගි ෆොටෝ එකක් ගෙනත් දෙන්නකෝ ඔයව රඟපාන්න දාන්න කියලා මට කිව්වා. එතකොට අධ්‍යක්ෂකට ෆොටෝ එකක් දෙන්න විශාක ගාව ෆොටෝ එකක් තිබ්බද? අනේ නැහැ. එහෙම දෙන්න ෆොටෝ එකක් තිබ්බේ නැහැ. පහවදා උදේම ගෙදරට හොරා බොරුවට පොත් එකකුයි තවඳුම් දෙකකුයි බෑග් එකේ දාගෙන මායි අර යාළුවෝ දෙන්නයි ටාමේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ෆොටෝ ගත්තා. ඒ කාලේ ඇඳි බෙල් බොටම්. ඉතින් මේ බෙල් බොටම් එක ඇඳලා මුට්ටුවක් එහෙම තියලා එක එක ෆොටෝස් ගත්තා. තව ෆොටෝ එකක් කොට ගවමක් ඇඳන් ගත්තා. ඒ ෆොටෝ දෙක මම මිල්ටන් විජේවර්ධනට ගිහින් දුන්නා. ඔහු මාව තෝරගත්තා. මේ හැම දෙයක්ම කළේ ගෙදරට හොරරහසද? ඔව් ඇත්ත. ෆොටෝ දිනතුරු ගෙදර කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මම මගේ ලොකු අක්කට කියලා එයා මාර්ගෙන් අම්මට කියලා කැමති කරව ගත්තා. තාත්තා කොහොමත් කලාවට එනවට කැමති කෙනෙක්. ඒ නිසා තාත්තගේ නගමැත්තක් තිබ්බේ නැහැ. ඔය කාලේ කිසිම චරිතයක් රඟපෑවේ නැතත් ගමේ හැමෝම මට නිලිය කියන්න පටන් ගත්තා. ඉස්කෝලේ යාළුවෝ මට නිලිය කිව්වා. ඔය කාලෙදී සිරි කුලරත්න කියන අධ්‍යක්ෂකවරයාගේ මල්ලි කෙනෙක් අපේ පන්තියේ හිටියා. ඒ වෙද්දී අධ්‍යක්ෂකවරයා අලුතෙන් නිලියක් හොයමින් තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි අධ්‍යක්ෂකවරයාත් ඒ නිෂ්පාදකවරයාත් අපේ ගෙදරට ඇවිල්ලා මට ආරාධනා කළා චිත්‍රපටයට එන්න කියලා. ඒ චිත්‍රපටයේ නම අනුරාධා. එතකොට මගේ උස අඩි 5යි අඟල් 6යි. ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ මහලනී ෆොන්සේකා, එඩ්වර්ඩ් ජයසිංහ සහ ජයසේකර අපොන්සේකායි. ඒ කාලේ විශාක හරි ජනප්‍රියයි නේද?
ඔව් ඒ කාලෙදි මගේ විස්තර පුවත්පත්වල එක දිගටම පළ වුණා මට මතකයි කැමරාවට නව මුහුණක් ඇතුළෙන් තවත් නිලියක් වගේ සිරස්තල වලින් විස්තර පළ වුණා ඊට පස්සේ සනසවන්න මා කියන චිත්‍රපටයට මම තෝරගත්තා ඒකේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයට ඒක වර්ණ චිත්‍රපටයක් ඒ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා ඊට පස්සේ මම එක දිගට චිත්‍රපටි 20ක විතර රඟපෑවා ඔය අතර සුරදූතියෝ කියන චිත්‍රපටය කරන අතර තුරේ තමයි මගේ ජීවිතේ වෙනසක් ඇති වුණේ මොකද ඇති වුණ වෙනස ඒ වන විට මම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙනයි තිබ්බේ ඒ ප්‍රේමය ඇති වුණේ මම මේ ශේෂ්ත්‍රයට එන්නත් කලින් ඉඳලමයි හැබැයි මුලදී ඒ ප්‍රේමය අපේ ගෙවල් වලින් දැනගෙන හිටියේ නැහැ එයාත් අපේ ගෙවල් පැත්තෙමයි මුලදී නම් මම මේ ශේෂ්ත්‍රයට එන්න ආසයි කියලාවත් එයා දැනන් හිටියේ නැහැ ෂූටින් යන්න හදාදි තමයි එයා ඒක දැනගත්තේ හැබැයි එයාගේ අකමැත්තක් තිබ්බේ නැහැ එයාගේ නම ධර්ම සිරිවර්ධන කොහොමාරි සුරදූතිය චිත්‍රපටය කරන අතර කාලෙදී එයා වරි අනතුරකට ලක් වෙලා ලොකු අනතුරක් වුණා ඒක මගේ හිතට ලොකු කම්පනයක් ඇති කළා අපේ ගෙවල් වලින් අගමැති වෙද්දී මම එයාව විවාහ කරගත්තා මට මතකයි ඒ කාලේ මට විවාහ යෝජනා ගොඩක් ආවා සමහර ගෙවල් හොයාගෙන ඇවිල්ලා මං ගැන විවාහ යෝජනා කළා ඒත් මගේ හිත මෙයා ළඟ විතරයි තිබුණේ හැමෝම අකමැත්තෙන් මං විවාහ වුණත් මෙයාගේ ආදරය කිසිම අඩුවක් තිබෙන්නේ නැහැ මාව හරි ආදරෙන් බලාගත්තා පස්සේ කාලෙදී අපිට ආශිර්වාද ගෙවල් වලින් ලැබුණා වසර ගණනාවක් නිහඬව හිටපු විශාකා ආයේ මාත් රඟපාන්න පටන් ගත්තේ කොහොමද මම අවුරුදු 13ක් 14ක් විතර නිහඬව හිටියා ඔය කාලෙදී මම ඇඳුම් ගන්න ඔය කාලෙදී මම ඇඳුම් සාපෝ ව්‍යාපාරය සාර්ථකව කරමින් හිටියා ඔය අතරතුරේදී අපේ ව්‍යාපාර සොරු මංකොල්ල කෑම නිසා පාඩු සිද්ධ වුණා ඒ නිසා ඒ හැම දෙයක්ම අතහැරලා අපි කලගෙඩි හේන ඉඩම අරගෙන ගෙයක් හදාගෙන පදිංචි වුණා ඔය කාලෙදි මාලනී පොන්සේකා මහත්මියත් මේ ප්‍රදේශයේ පදිංචියට ආවා මව මුණගැහුණු මාලනී අක්කා ආයේ මාත් රඟපාමු නේද කියලා කිව්වා ඒ ආරාධනාවෙන් තමයි මම සඳ මඩල චිත්‍රපටයෙන් ආයේ මාත් රඟපාන එන්නේ රතුවක් අගේ චරිතයට අද හොඳ ප්‍රතිචාරයක් ලැබුණා නේද අනේ ඔව් අහස් මාලිගාන්ට ලිනාටේ රතුවක් අට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා ඉතින් මම හරි ආශාවෙන් අහස් මාලිගා නාට්‍ය රඟපානවා ඒ අහස් මාලිගා කණ්ඩායම මට චරිතය කරන්න ගොඩක් උදව් කරනවා විශාකා සිරිවර්ධන කියලා කියන්නේ රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි ගායන ශිල්පිනියෙකුත් වෙනවා ඒ ගැන කියමු නේද ඔව් මගේ මුල්ම ගීතේ වෙන්නේ අහස් මාලිගා ගීතය මම මේට අවුරුදු 5කට විතර උඩදී තමයි සංගීත ප්‍රසංග වේදිකාවට එකතු වුණේ ඉස්කෝලේ යන කාලෙදිත් මම සංගීතය හැදෑරුවා පහුගිය කාලේ කැසට් එකක් CD තැටියක් පවා මං කළා විදේශ සංචාරේ බොහොමයකට ගිහින් තියෙනවා මම දැනටමත් මම ලංකාව පුරාම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා ඉස්සර දවසකට ප්‍රසංග 7-8කට මං ගීත ගායනා කරලා තියෙනවා ලැබෙන හැම චරිතයක්ම විශාකා ඔබ බාර ගන්නේ නැහැ ඒකට හේතුවක් තියෙනවද අනේ නැහැ කොහෙත්ම නැහැ හැබැයි කියවෙන චරිතයක් කරන්න මං හරි ආසයි රතු අක්කත් ඒ වගේ චරිතයක් සතීෂ් චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සුදුහාමිනේ කියන නාට්‍යයේ මම අවුරුදු 80ක චරිතයක් පවා කළා ඒ වගේ අභියෝගාත්මක චරිත කරන්න මං හරි ආසයි යන්නේ රැල්ලට යන්න මං ආස නැහැ ගෙවුණු කාලය ගැන අද ඔබට මොනවද හිතෙන්නේ මම එදා ඉඳන්ම කලාවට හරි කැමති කරදරයක් අසනීපයක් නොවුනත් ඉතිරියේදිත් මැරෙනකල්ම රඟපාන්න මං ආසයි ඇතරම කලාකාරිනියක් වීම ගැන හිතේ තියෙන ලොකු සතුටක් කියලායි පිළිකා මාර්යාට ගොදුරු වෙමින් අකාලේ ජීවන රංගමණ්ඩලෙන් බැසගෙන කියපු අපේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනිය මේ යන්න කලින් මාධ්‍ය සාකච්ඡාවක් එකතු වෙමින් ඒ විදිහට පවසලා තිබුණේ සටහන දිශානි ජයමාලි මාධ්‍ය වේදිනිය විසින්.